අඩු කරාම අපිට එනවා 9 4 5යි 8න් 9ක් බෑ 18න් 9ක් 9යි මෙතන තියෙන්නේ දැන් 9 9න් 5 4යි දැන් මෙතන තියෙන්නේ 3 3න් 5ක් බෑ 13න් 5 8යි දැන් මෙතන තියෙන බිංදුව බිංදුවෙන් එකක් අඩු කරන්න ඕන බිංදුවෙන් එකක් අඩු කරාම බිංදුව අඩු කිරීම 1 ඒ කියන්නේ ව්‍යුත්පත්ති 1යි මට එනවා ව්‍යුත්පත්ති 1.0 විති 1.84 4 9 5 දැන් මම මෙයාගේ ප්‍රතිලබු ගණකේ ඇන්ටි ලොග් කියවුවහම අපිට එනවා කියලා 84 95 තියෙන්නේ කොහෙද කියලා බලන්න 84 95 84 95 84 94 තියෙනවා 70යි 7 70යි 7යි 1 70යි 7යි 1 70යි 7යි 1 හැත්තෑවයි හතයි එක කියන්නේ පුතේ ඉලක්කන් ටික තමයි හැත්තෑවයි හතයි එක එතකොට තියෙන්න ඕන ව්‍යුති ව්‍යුති තියෙන්න ඕන ව්‍යුති තියෙනවා කියන්නේ මොකද්ද බිංදුවයි දශම හතයි බිංදුවයි හතයි එක බිංදුවයි දශම හතයි බිංදුවයි හතයි එක ව්‍යුති එකයි කියන්නේ අපේ සංඛ්‍යාව මොකද්ද සංඛ්‍යාවේ දශම තිත තියෙන්න ඕන එකට වඩා අඩු වගයක් මේ තියෙන්නේ එකට වඩා අඩු වගයක් කියන්නේ එක දශම ස්ථානයයි මේ දශම ස්ථානයක් තියෙන. හරිද? එහෙනම් මට මෙතන උත්තරේට එනවා කීයද උත්තරේ එනවා 0.7 බිංදුවයි 7.1 සයින් තීටගේ යගේ එනවා මොනෝය ගන්න බෙදලා ගන්නත් පුළුවන් හරිද බෙදුවත් දශම ස්ථාන හතරකටම බෙදන්න වෙනවා මම මේ ලබුගණක වලින් ගත්තේ මේකේ ඇන්ටි ලොග් කෙරුවා ඇන්ටි ලොග් විය 1.8495 එතකොට අපිට එනවා සංඛ්‍යාව 0.7071 මේ 7.7 70 71 හරිද දැන් මොකද්ද දැන් තීටව ලගේ හොයන්න තියෙන්නේ තීටව ලගේ හොයන්න නම් මම කරන්නේ මෙන්න මේ ලැබුණු ඉලක්කම් 4 දශම සංඛ්‍යාව මේක තියෙන පේලි අංකයයි තීරු අංකයයි අඳුර ගන්න. පේලි අංකයෙන් මට ලැබෙන්නේ කො අංශක ගාන පේලි අංකය. පේලි අංකය සහ තීරු අංක. තීරු අංක අඳුර ගන්න. 70යි 71 තියෙන පේලි අංකය. දැන් ප්‍රකෘති සයිනේට යනවා. ප්‍රකෘති සයිනේට ගිහිල්ලා පේලි අංකයයි තීරු අංකයයි අඳුර ගන්න. මොකක්ද එන පේලි අංක කියලා බලමු අපි 70යි 71 70යි 71 කෙලින්ම තියෙනවනේ හැත්තෑවයි 71 යගේ කියද පොතේ අංශක 45 45 එහෙනම් පේලි අංකය 45 තීරු අංකය බිංදුව ඒ කියන්නේ අංශක 45යි කලා බිංදුව කියන්නේ හරියටම අපිට එනවා තීට ගියාගේ අංශක 45යි කියන. එහෙනම් තීට වලගේ කියන අංශක 45. තීට වලගේ අංශක 45. හරිද? එකත් හරි. ඊට පස්සේ අපිට මොකද්ද කියන්නේ? ආසන්න අංශකයට ගණනය කරන්නේ එහෙනම් අපිට ආසන්න අංශකයට ගණනය කරාම 45 කියලා ආවා. හරි ඊළඟට අහන්නේ මොකද්ද පුතේ? තප්පර 5 තුල බෝට්ටුව ගමන් කළ දුර සොයන්න. තප්පර 5 තුල බෝට්ටුව ගමන් කළ දුර. ඒ කියන්නේ මොකද්ද මෙන්න මේ CD දුර හොයන්න කියන්නේ. CD දුර හොයන්න කියන්නේ. කොහමද ඒක හොයන්නේ? ආයි ත්‍රිකෝණමිතිය දාන්න ඕනද? පැහැදිලි වුණාද දන්නේ මේ ගාන මම මේ ලඝු ගණක වලින් හදුවේ පුතේ. ඔයාලට මේ මං අමතරව හදපු එකක්. ලඝු ගණකත් ආයි මතක් වෙන්න ඕන නිසා ලඝු ගණක වලින් හැදුවේ මම මෙන්න මේ බෙදීමට එන්න ඕන අගය. ඔයාලට බෙදලා ගන්න පුළුවන්. හරිද? උඩ යටයි දෙකම 100ෙන් ගුණ කරා 2564 3626ෙන් බෙදුවා.
එතකොට එන්න ඕනේ මේකම තමයි. මේකම තමයි. හරිද? ඊළඟට හානි මොකද්ද? ඒක හැදුවද ඊළඟ එක පොතේ? ඔව් ටීචර්. කොහමද ගත්තේ? ත්‍රිකෝණමිතිය දැම්මද? AB දුරෙන් AC දුර අඩු කරා. AB දුරේ ඇයි AB දුරෙන් AC දුර අඩු කරන්නේ? හේතුව? මට කියන්නේ මේ දුර හොයන්න කියලානේ පොතේ. ඒතර මම ඇයි AB දුරෙන් AC දුර අඩු කරන්නේ? හේතුව? මොකද්ද? දැන් අර ත්‍රිකෝණ නිසා ආ AB පාදේ සමානයිනේ. ආ ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසාම නෙමෙයි එක වෙන්නේ. අපි කලින් හොයාගත්ත පුතේ මොකද්ද? මේක 45යි කියලා. තීටා 45යි නේ. මේ කෝණේ 45යි නම් මෙතන කෝණයක් කීයද? මේකත් 45 වෙන්න ඕනනේ. මගේ ABD ත්‍රිකෝණය මේක 45 කියලා වනම් නම් මේ දෙක එකතු වෙන්නේ 90. එහෙනම් මේකත් කීයද? 45. මේක 45 කියන්නේ මේ තියෙන මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණය. එහෙනම් මේ පාදයේ දිගම තමයි AD දිග වෙන්නේ. AD දිග වෙන්නේ AB පාදයේ දිගමයි. එහෙනම් අපිට ආයි වෙනමම පුතේ ආයි ත්‍රිකෝණමිතිය දාලා හදන්න දෙයක් නෑ මට. එහෙනම් එනවා AD දිගත් අපි හොයාගත්ත 25.6යි 4යි. එහෙනම් 25.6යි 4ෙන් 10ක් අඩු කරනවා. එහෙනම් තප්පර 5ක් තුල ගිය දුර එනවා. පැහැදිලිද? තප්පර 5ක් තුල ගිය දුර එනවා. මකන්නද මම මේක? මේ ටික. මකන්නා මලහ පහු වෙලානේ. මකන්නද දරුවෝ? හරිද? එහෙනම් මැකුවා. තද මට ඊළඟ ගානේදි මම ලියන්නේ මේ විදියට. මම කලින් අඳුරගත්ත තීට කෝණය 45 නිසා ABD ත්‍රිකෝණය. අපිට ඕන විස්තරයක් කියන්න. ABD ත්‍රිකෝණයේ මොකද්ද? B කෝණය සමානයි D කෝණය සමානයි අංශක 45. ඒ නිසා මට කියන්න පුළුවන් AB සමානයි AD සමානයි 25 දශම කියලා. පුතේ මම මැකුවනේ 25 දශම 6.4ද? ආ 6.4නේ. 25 දශම 6.4. එහෙනම් මට CD දිග, CD දිග තප්පර 5 තුල ගමන් කරන දුර එනවා. CD සමානයි 25.64 න් අඩු කරනවා 10ක්. එහෙනම් මට එනවා 15.64 මීටර්. තප්පර 5ක් තුල යාත්‍රා කරපු දුර 15.64. හරිද? හරිද පුතේ? එහෙනම් 6 වෙනි එක දැන් එන්න එන්න ළමයි අඩු වෙනවද කියදනේ? 6 වෙනි එක නම් උපකල්පිත මධ්‍යන්නේ. ඒක හදුවේද? අපි ඒක එහෙනම් ඊළඟ දවසේ කතා කරමුනේ. උපකල්පිත මධ්‍යන්නේ ඒක. ඔයද ළමයි 9කට තම 9 මං ගියාම 8 8 දෙනයි ඉන්නේ. හරිද? ගැටලු තියනවද මේකේ? ඉවර කරන්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නවා වගේ මේ කට්ටිය. ඊළඟ කොටස තමයි ගැටලු ඇත්තේ නේ. ජ්‍යාමිතිය ගණන් ටික එකත් එක්ක ඒකේ වෘත්ත චතුරාස්‍ර තියෙන ජ්‍යාමිතිය කරපු නැති කේල්පොත් තියෙන ස්පර්ශකත් තියෙයි. හරිද? එහෙනම් ඊළඟ සෙනසුරාදේ ටික සාකච්ඡා කරමු. අදට නවත්තන්නම් පුතේ.
හරිද? ගුඩ් නයිට් ගුඩ් නයිට් පවනි, ගුඩ් නයිට් කියලා දා. පවනි ඇත්තෙත් නෑනේ. හරි පුතේ, එහෙනම් හැමෝටම ගුඩ් නයිට්, බුදු සරණයි. ගැටලු තියෙනවද ඔයාලගේ? මොකද කතා කරන්න ඉතින්. එහෙනම් කට් කරා දරුවෝ. හරි, හැමෝටම ගුඩ් නයිට්.